LPL තරගාවලියේ දෙවන දිගහැරුමට පළවෙනි තරගාවලියට වඩා ලෝකේ පුරා නම් දැරූ ක්‍රීඩකයෝ මේ විදි රෙජිස්ටර් වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ අතරින් බංග්ලාදේශ ක්‍රීඩකයන්ට තරගාවලියේ ආරම්භක තරඟ අහිමි වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ විදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටින් අත්දැකීම් අතින් ඉහළින් ඉන්න ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම බංග්ලාදේශයේ සතු වෙන නිසා ඒ ක්‍රීඩකයෝ LPL ගහන්න එන එකෙන් තරගාවලියට වාසියක් වෙන්න පුළුවන්. ඒ වගේම තරගාවලියේ බංග්ලාදේශයේ ප්‍රේක්ෂකයන් අතරට යන්නත් ඒ ක්‍රීඩකයෝ එන එක වැදගත් වෙනවා. කොහොම වුණත් මේ විදි වාර්තා වෙන විදිහට බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගාවලියට තෝරගත්තත් ඒ ක්‍රීඩකයන්ට තරගාවලියේ මුල් තරඟ අහිමි වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ජූලි මාසයේ 30 වෙනිදා ඉඳන් අගෝස්තු 22 වෙනකන් LPL තරගාවලිය පවත්වන්න මේ වෙද්දි සැලසුම් වෙලා තියෙන්නේ. මේ කාලේ අතරතුරේ බංග්ලාදේශ කණ්ඩායමට ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක T20 තරගාවලියක් තියෙන නිසා තමයි මේ විදිහට බංග්ලාදේශ ක්‍රීඩකයන් තරගාවලියේ මුල් තරඟ වලින් ඈත් වෙන්න වෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායමට අගෝස්තු මාසයේ 2 වෙනිදා ඉඳන් 8 වෙනිදා වෙනකම් කාලේ තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක තරගාවලිය තියෙන්නේ. හැමදේටම වඩා රට වෙනුවෙන් ගහන්න ක්‍රීඩකයෝ කැමති නිසා ඒ වෙනුවෙන් ක්‍රීඩකයෝ සූදානම් කරනවා කියලා තමයි බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් කියන්නේ. එයාලට LPL තරගාවලියේ ආරම්භය එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙයි. මොකද අපි ඕස්ට්‍රේලියා කණ්ඩායමක ඒ කාලේ තරගාවලියකට සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම මේ තරගාවලිය අවසන් වෙලා තව තරගාවලි කිහිපයකට සූදානම් වෙන්නත් ඕන. කොහොම වුණත් ඒ අතරතුරේ ක්‍රීඩකයන්ට වෙලාවක් හදාගන්න පුළුවන් වුණොත් LPL සෙල්ලම් කරන්න ඒ වෙනුවෙන් අවස්ථාව දෙනවා. කොහොම වුණත් ක්‍රීඩකයෝ මුලින්ම අවධානය යොමු කරන්නේ රට වෙනුවෙන් සෙල්ලම් කරන එක ගැන. එයාලා කිව්වෙත් බංග්ලාදේශ ජාතික කණ්ඩායමට තියෙන තරග අත්හැරෙන්නේ නැති වෙන්න LPL සෙල්ලම් කරන්න අවස්ථාව දෙන්න කියලා. LPL තරගාවලියේ සෙල්ලම් කරන විදෙස් ක්‍රීඩකයෝ අතරට ෂකිබ්, තමීම්, මහමුදුල්ලා, සෞම්‍ය සාකර්, තක්ෂින් අහමඩ්, මෙහිදී හසන් එක්ක ලින්ටන් ඩාස් මේ වෙද්දිත් රෙජිස්ටර් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි බලමු ක්‍රීඩක වෙන්දේසියේදී මේ ක්‍රීඩකයෝ කණ්ඩායම් මිලදී ගනීද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මත් subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.